සංයෝගයක භාවාත්මක අඩහැරේ ඔස්සේ උද්දීපනය වන්නා වූ චිත්ත දනියන් හරහා හදවතට පණ දෙන ප්‍රතිකාරමය මෙහෙවර. හුස්ම ඔබටයි මේ ආරාධනා. ධනවාදී සුභවාදී සිතුවිලි වලින් පිරුණු අය එය ඔබ අත්විඳින්න. සුභවාදී කරුණාවන්ත සිතුවිලිවලින් පිරුණා වූ යහපත් සුදු පැහැති කිරණ කදම්බයක් දෙපා හරහා ඔබේ සිරුර පුරා දිව යමින් ඔබව සැහැල්ලුවටපත් කරනවා. ඔබගේ දෙපා පොළව හා ස්පර්ශය ඔබව සැහැල්ලුවටපත් කරනවා. ඔබගේ දෙපා පොළව හා ස්පර්ශය වෙත දෙපා හරහා ඔබේ සිරුර තුළට ආකර්ෂණය වන්නා වූ සුදු පැහැති ආලෝක කදම්බෙන් ඔබගේ හිස් මුදුන දක්වා වූ සියලු මාංශ පේශීන් ඉතාම සැහැල්ලු කරනවා. ඔබගේ මනස ඔබගේ සිරුර ක්‍රමක්‍රමයෙන් සැහැල්ලුවටපත් වෙනවා. අවටින් හමා එනා වූ සුගන්ධයන් ඔබගේ නාසය හරහා ගොස් ඔබට දැනෙන සුවදායි හැඟීම් සමගින් ඔබගේ සිරුර ඔබගේ මනස තව තවත් සැහැල්ලු කරනවා. ඒ වගේම ඔබගේ සිත මේ මොහොතේ ඉතාමත් සතුටින් පසුබිමින් ඇසෙන්නා වූ සංගීත රාවය ඔබ හොඳින් රස විඳින්න. Thank you.
පටන් ගන්නේ ආකල්පවලින්. ඒ ආකල්ප අපේ ජීවිතේ බිඳුවේ ඉඳලා ඉදිරියට අරන් යනවා. ඒ ආකල්ප අපිව ශක්තිමත් කරනවා. මනුස්සයෙකුගේ ජීවිතේ වෙනස් වෙන්නේ ආකල්පවලින්. බිඳුවෙන් පටන් ගන්න මනුෂ්‍යයා ධන පැත්තට හොරි ඍණ පැත්තට යන්නේ ඒ මනුස්සයාගේ තියෙන ආකල්පවලින්. ආකල්ප නැති මිනිස්සු හරියට ලිඳේ ඉන්න ගෙම්බ වගේ. අපේ ජීවිතේ අපි ගන්න ආකල්ප මොන වගේද? අපි අනුගමනය කරන ආකල්ප මොන වගේද? යහපත් ආකල්ප තියෙනවා, අයහපත් ආකල්ප තියෙනවා. ඒ ආකල්ප වලින් අපි අනුගමනය කරන්නේ යහපත් ආකල්ප නම් අපි මහා පෞරුෂයක් වෙනවා. මේ අවස්ථාවේදී මට මතක් වෙනවා එක්තරා මහා පෞරුෂයක්. ලෝකෙ මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරපු ඒ මහා පෞරුෂය සියටල් රතු ඉන්දියානු නායකයා. තව කෙනෙක් අපේ කම තුලින් මතු කරගන්න පුළුවා. WD අමරදේව. අපි බිඳින්න බැරි පෞරුෂයක් අරන් ගියේ ආකල්ප හොඳ වුණ හින්දා. ආකල්පය හොඳයි නම් ගමන ස්ථිරයි, පවතිනවා. එවන් ස්ථිර ආකල්පයක් පවත්වා ගන්න අපේ ජීවිතය යහපත් ආකල්ප වලින් ධනපැත්තට ගෙනියන්න නම් සතිමත් බව අනිවාර්යයෙන්මත් අවශ්‍යයි. සිහිය තිබේ නම් ගමන ස්ථිරයි. හොඳ ආකල්පයක් තියෙනවා නම්, හොඳ සිහියක් තියෙනවා නම් ගමන යන්නේ හොඳ පැත්තටම තමයි. ඒකේ
ඉවරයක් නෑ. ගමන ස්ථීරයි. ඔබ පටන් ගන්න බිඳුවෙන් වෙන්න පුළුවන්. කවදාවත් කිසිම දෙනෙක් හිතන්න නැතුව ඇති උතුරු ඇමරිකාවේ ගෝත්‍රික පවුලක ඉපදිච්ච ගෝත්‍රික කොල්ලෙක් මහා දාර්ශනිකයෙක් වෙයි කියලා. සියටල්ගේ ජීවිත කතාව ගැන අපි කතා කළොත් ඔහු පරිසරය ගැන සුදු ජාතකයන්ට විරුද්ධව පරිසරයට වෙන ඒ මහා විනාශයට විරුද්ධව කතා කරනවා ඒ ගෝත්‍රිකය. ගෝත්‍රික වුවත් අරමුණ ධනාත්මකයි. අරමුණ හොඳයි. ඔහු වෙනවා ලෝකේ පිළිගත් නොමැකෙන පෞර්ෂික යුතු මනුස්සෙක් බවට. ඔහු හොඳ සිහියෙන් ආවේ පරිසරයට ආදරය කළා. පරිසරයේ වින්දා ඔහු වින්ද දේ ප්‍රකාශ කළා මිනිස්සුන්ට දැනෙන්න හදවතට. ඒ විදියට ප්‍රකාශ කරපු තවත් කෙනෙක් මට හම්බෙනවා. අම්මා නවකතාව මැක්සිමම් ගෝකි. ඒ කතාව මතක් වෙනකොටම මැක්සිමම් ගෝකි කුඩා කාලේ පොඩි කතාවක් මට මේකට මතක් වෙනවා. මැක්සිමම් ගෝකි කියන්නේ දුප්පත් ළමෙක්. ඔහු අවන්හලක සේවය කරනවා. දුප්පත් කමට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. අම්මා ළඟ හිටියේ නැහැ. හැබැයි දිනක් ඔහුට ගමනක් යන්න උවමනා වෙනවා. හැබැයි මේක ජීවිතයේ තීරණාත්මක ගමනක්. යන්න ඔහුට ගැළපෙන කලිසමක් නැහැ. මොකද්ද කළේ? තමන්ගේ යාළුවාගේ අවන්හලේ වැඩ කරන යාළුවාගේ කලිසම අරගෙන මොහු යන්න යනවා මේ ගමන. ප්‍රශ්නයක් තිබ්බා. මේ කලිසම ඔහුට දරා ගන්න බැරි තරම් ලොකුයි. මොකද ඔහුගේ යාළුවා හරි තරබාරුයි. නමුත් ඔහු ඒ බාධාව ගත්තේ නැහැ. ඔහුගේ සිහිය හොඳයි. අරමුණ හොඳයි. ඔහු ගමන ගියා යතුරු කට්ටක් ගහගෙන. ඔන්න ඊට පස්සේ තමයි හොදව වැඩේ උනේ. යතුරු කට්ට වෙටින් විට යටිබඩේ ඇනින්න පටන් ගත්තා. මේ තමයි සමාජයෙන් එන බාධා. ඔහු ලියනව දවසක ලෝක ප්‍රකට ලේඛකයෙක් ලෙස ඔහුගේ නවකතාවක මේ පරිසරයෙන් ආපු බාධක ඔහු බිඳගෙන ගියා. ඔහුට මේ පරිසරයෙන් ආපු බාධක යතුරු කට්ටක් ඇනෙනවා හා සමානයි. ඔහුගේ ජීවිතෙන් ඔහු පණිවිඩය ගත්තා. ඔහු ඉදිරියට ගියා. ඔහුගේ සිහිය හොඳයි. ඔහුගේ අරමුණ හොඳයි. අපේ ජීවිතවල මෙතන ඉන්නේ එක් එක් කෙනාගේ ජීවිතවල ඒ යතුරු කට්ට වගේම කටු ගොඩක් තියෙන්න පුළුවන්. සමහර විට ඒක එක කට්ටක්, කටු දෙකක්, සමහර විට ඒක හතරක් පහක් වෙන්නත් පුළුවන්. අරමුණ හොඳයි නම්, ආකල්පය යහපත් නම්, ඔබ සතුටුමත් නම් තව කවර කතාවද? සිහියෙන් යන ගමන සාර්ථකයි. මෙතන ඉන්න පුළුවන් හෙට දවසේ ලෝක ප්‍රකට කතිකෙක්, හෙට දවසේ ලෝක ප්‍රකට පරිසරවේදියෙක්, හෙට දවසේ ලෝක ප්‍රකට නම නොමැකෙන නායකයෙක්, ඒ වගේම හොඳ හදවතක් තියෙන අයෙක්, හොඳ පෞරුෂයක් තියෙන අයෙක් මේ ඔබ අතර ඉන්න පුළුවන්. මේක අනිවාර්යෙන් වෙනවා. ඔබට බලපාන්නේ මොකද්ද? අරමුණ, සිහිය. ගෝත්‍රික පවුලකින් ඉපදිලා ලෝකයේ හදවත් වලට කතා කරපු මහා දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්. සාමාන්‍ය පවුලකින් ඉපදිලා මිනිස්සුන්ගේ හදවත් ගීත අනුවලින් මුසපත් කරපු මහා ගාන්ධර්වයෙක් වෙන්න පුළුවන්. හරියට WD අමරදේව මහත්මයා වගේ. අනිවාර්යෙන් අකුරු සිත්තම් කරලා තමන්ගේ හැඟීම්, තමන්ගේ අත්දැකීම් තෙලිතුඩෙන් පිටපතට හරවලා මැක්සිමම් ගෝකි වගේ මිනිස්සුන්ගේ හදවත් නිසල කරන්න පුළුවන් මහා ලේඛකයොත් මෙතන ඉන්න පුළුවන්. ඉතින් එවැනි ලේඛකයන්ගේ, එවැනි කලාකරුවන්ගේ, එවැනි දාර්ශනිකයන්ගේ පෞර්ෂය අදටත් අපි කතා කරන්නේ ඔවුන් ජීවතුන් අතර නැහැ. ඔවුන් තුළ තිබ්බා හොඳ පෞර්ෂය. ඒක තමයි අවසානට පෞර්ෂය මතුවෙන්න ගමනක් ආවා. අපි කොහෙන්ද ආවේ? ඉස්සල්ලාම හොඳ ආකල්ප තිබ්බා. ඊළඟට හොඳ සිහියක් තිබ්බා. යන ගමන ඔහු සිහියෙන් ගියා. අවසානට හැදුනා පෞර්ෂය.
අපි අද කතා කරපු ඒ පුද්ගල පෞෂ්‍යයන් එකිනෙකට වෙනස්. එක එක් මහා දාර්ශනිකයෙක්, අනිකයා ගාන්ධාර්වයෙක්, අනිකයා ලේඛකයෙක්. ඒ හැම දෙනාම තම තමන්ගේ අනන්‍යතාවය හොයාගෙන ගියා. ඒ අනන්‍යතාවය ඔවුන් හොයාගත්තේ යහපත් ආකල්පවලින්. ඒ ආකල්ප සිහියෙන් අනුගමනය කරමින් ආරාධනා කරනවා ඔබටත් තමන්ගේ ජීවිතේ තමන් වෙලා යහපත් ආකල්පවලින් සතිමත්ව ඉදිරියට ගොස් තමන් තමන්ම වෙන්න තමන්ගේ අනන්‍යතාවය හොයාගන්න ලෙස. ඔබ තුලින් ගාන්ධාර්වයෙක්, හොඳ නිර්මාණකරුවෙක්, හොඳ පෞරුෂිකයෙකු යුතු හොඳ අරමුණක් තියෙන, හොඳ සිහියක් තියෙන අයෙක්, හොඳ ආකල්ප තියෙන අයෙක් ඔබ තුලින් බිහි වේවා. උන් කන් දෙන්න, ගැඹුරු හුස්මක් ගන්න, නිදහස් කරන්න ඔබගේ සියලුම සිතුවිලි මේ මොහොතේ. ඔබ ඉතාම සැහැල්ලුයි, ඔබ ඉතාම සැහැල්ලුයි, ඔබ ඉතාම සැහැල්ලුයි, ඔබ ඉතාම සැහැල්ලුයි. ඔබ මේ මොහොතකට ඇහුම්කන් දුන්නේ මෝහනය කරද්දී අපි උලින්ම පාවිච්චි කරන දෙයකට. ඒ කියන්නේ සැහැල්ලු බව. ජීවිතේ අපේ අරමුණ හොයාගන්නටත් වැදගත් වෙන දෙයක්. අපි අපේ සතිමත් බව තබා ගන්න අපි අනිවාර්යයෙන්ම සැහැල්ලු වෙන්න ඕනේ. ඔව්. ඔබ දැන් සූදානම් වන්නේ ඔබ කවදාවත් දැකලා නැති, ඒත් ඔබ දකින්න කැමති දර්ශනයක් බලන්න. ඒ වෙන කොහෙන්වත් නෙමෙයි, ඔයා ඒකට පාවිච්චි කරන්නේ ඔයාගේම මනස. ඇස් දෙක පියාගෙන ගැඹුරු හුස්මක් ගන්න. අපි චුට්ටක් ඇස් දෙක පියාගෙන අපි ජීවිතේ නොදකපු දේවල් ඇස් වලින් දකින්න ඉගෙන ගමු. තමන්ගේ මනස, තමන්ගේ යටිසිත, තමන්ගේ තුන්වෙනි ඇස විවර කරන්න අපි උත්සාහයක් දරමු. ඔබ දැන් පැමිණ සිටින්නේ අවුරුදු බිලියන 13.8කට පෙර කාලයකට. ඒ කියන්නේ ඔබ අහලා ඇති මහා පිපුරුම් වාදය. ඔබ දකින්න කැමති ඇති මෙතනදි මොකද වුනේ කියලා. අනිවාර්යෙන් ඔබේ අවට හරිම කළුවර. කිසිම දෙයක් පේන්නේ නැහැ. ඝන අන්ධකාරය ඔබේ ඇස් වසාගෙන තියෙනවා. හරියට මූණට කළු රෙද්දක් දැම්මා වගේ. හරිම කළුවරයි. ඒ එක් පුංචි තැනක, හරි පුංචි තැනක ඔබට පේනවා එක් බුබුලක්. පුංචි එළියක්, ආලෝක බුබුලක්. තව සුළු මොහොතකින් ඔබට ඉතාමත්ම ලස්සන දෙයක් දකින්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ විශ්වයේ ආරම්භය. මේ සුදු පැහැති බුබුල ක්‍රමක්‍රමයෙන් විකාශනය වෙනවා. ඔබට ඇසෙනවා, ඔබට දැනෙනවා, හැඟෙනවා, පෙනෙනවා. ඔබේ බව විඳින්න. ඔව්. ඒ බුබුල දැන් චුට්ට චුට්ට ලොකු වෙනවා. කෙමෙන් කෙමෙන් මේ බුබුල ලොකු වෙනවා. ඔන්න දැන් මේ බුබුල පුපුරන් අරීම ළඟයි. ඔබ දැන් සූදානම් වෙන්නේ ඔබ අප ජීවත් වෙන ඒ විශ්වයේ ආරම්භය දකින්නට. ඒ සඳහා ඔබ භාවිතා කරන ඔබේ මනස. ඔන්න දැන් ඒ බුබුල පුපුරනවා. ඔව්. දැන් ඔබ ඇස් දෙක අරින්න වෙලාව හරි මං හිතන්නේ අපි වර්තමානයට එමු. ඔව්. අපි පුංචි දෙයක් කරලා ඔබව චුට්ටක් අතීතයට අරන් ගියා. කවදාවත් කිසිම කෙනෙක්ට මේ විශ්වයේ උපත සියසින් දකින්න බෑ. ඒක ලොකු කාලයක්. ඔව්. ඒත් ඔයාට ඔයාගේ මනස භාවිතෙන් ඒ ඔබට අවශ්‍ය සෑම සියලු දෙයක්ම කරන්න පුළුවන්. ඉතින් මේ අතීතයේ සිටින විකාශනයත් සමගම අපේ මිනිස්සු, එතකොට සත්තු, ශාක, මේ හැම දෙයක්ම පරිණාමයට ලක් වුණා.
මේ පරිණාමය වීමත් සමගම අපේ මානුස්සයාගේ බුද්ධි මට්ටම එන්න එන්නම වැඩි වුණා. ඔන්න දැන් වැඩි වේගෙන වෙනවා. ඔව්. ඒකේ ප්‍රතිඵලත් එක්ක මේ සමාජය තුලින් මේ පෘථුවිය තුලින්ම ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයෝ විද්‍යාඥයෝ බිහි වෙන්න ගත්තා. විශ්වයේ ආරම්භයේ පටන් ඔබ දැන් කෙමෙන් කෙමෙන් මානවයා දියුණු වෙන අවස්ථාවට ඇවිල්ලා. ඔන්න ඔබ දකිනවා ඇරිස්ටෝටල්. ඔබ දකිනවා ප්ලේටෝ. ඒ මහා දාර්ශනිකයන්ගේ බිහිවීම ඔබ දැන් ඔබේ මනසින් දකිනවා. මේ ආපු ගමනේදී තාක්ෂණය හා කලාව කියන්නේ ඒ දෙකටම නැතුවම් බැරි දෙයක්. ඒ කියන්නේ තාක්ෂණය නැතුව කලාව නෑ, කලාව නැතුව තාක්ෂණය නෑ. ඒක ඒ දෙකම බද්ධ වෙලා තියෙන්නේ. අනිවාර්යෙන්. ඒක ඔබ අප හැමෝම දන්න දෙයක්. මොකද කෙනෙක් දෙයක් අලුතෙන් හොයා ගන්න කලින් එයාගේ චිත්ත රූප එයාව යොමු කරවනවා කොලයක් අරගෙන මොනාද එයාගේ හිතේ තියෙන්නේ. මේ සංකල්ප මොනාද? මෙයා ඊට පස්සේ කරන්නේ මේ සංකල්පය වචනවලට හරි පින්තූරවලට හරි හරවන එක. කලාව තාක්ෂණය අන්න ඒ විදිහට තමයි හැදුනේ. මහා දාර්ශනිකයෝ විද්‍යාඥයෝ Tamanට හිතුණු දේවල් පුංචි පුංචි කඩදාසිවල රචනා කරනවා. ඒවා මහා සංකල්ප වාද ගොඩනැගීමට ආරම්භයට මුලයි. ඒ වගේම එක්තරා කාලයකදී මේ විද්‍යාව කියන එකම අපේ මනුස්සයාට දියුණුව වගේම ඔව් චුට්ටක් විතර දියුණුව වගේම මනුස්සයාගේ විනාශයත් දැන් පොඩ පොඩ ඒ දියුණු වෙච්ච විද්‍යාවෙන් ලං වෙලා. ඉතින් ඒ තාක්ෂණය සහ කලාව ඒකාබද්ධ වුණ තැනක නරක දේවල් ඒ කියන්නේ විනාශය තියෙන එක හරි නැහැනේ. ඉතින් ඒක නිසා ඔයාලා අහලා ඩාවින්චි මොකද යා ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් ඒ වගේම ඉංජිනේරුවෙක් දොස්තරවරයෙක් ඒ වගේ තවත් බොහෝමයක් දේවල් වලට හිමිකම් කිව්ව ගොඩාක් දක්ෂතා තිබුණ කෙනෙක්. ඩාවින්චි මට මතක් වෙන්නේ ෆ්‍රාන්සියේ ලූවර් කෞතුකාගාරයේ තියෙන මොනාලිසා සිතුවම. අනිවාර්යෙන් ඩාවින්චි කිව්ව ගමන් ඔයාලට මතක් වෙනවා ඇති මේ මොනාලිසා සිතුවම. මේ මොනාලිසා සිතුවම ඉතාමත්ම විශේෂ චිත්‍රයක්. සාමාන්‍ය චිත්‍රයක් නෙමෙයි. හැබැයි මේක ඇන්දේ අසාමාන්‍ය කෙනෙක් නෙමෙයි, සාමාන්‍ය කෙනෙක්. අසාමාන්‍ය දේවල් කරන සාමාන්‍ය මිනිස්සු තමයි මේ ලෝකේ වෙනස් කරන්නේ. අනිවාර්යෙන්. ඉතින් ඒකට හොඳම උදාහරණයක් ඩාවින්චි. ඩාවින්චි කියන චරිතය ඉතාමත්ම දැන් මේ වර්තමානයේ එක බලද්දී අපේ කාලයට කලින් හිටියත් එයා වර්තමානයේ විද්‍යාත්මක දියුණුව අතීතයේදී එයාගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. එයා ඒ දැක්ක අනාගතය චිත්‍රවලට හරවලා තියෙනවා. මට මතක් වෙනවා ඩාවින්චි තමන්ගේ චිත්‍රවලින් වර්තමානයේ මං හිතන්නේ 1800 ගණන්වල මේ නූතන යුගයේ ෆිබුනාචි කියන ගණිතඥයා හොයාගත්ත ඒ මහා සංකල්පය. ඔව් අනිවාර්යෙන්. අපි විද්‍යාව එහෙම නැත්නම් තාක්ෂණය හා කලාව ගැන කතා කරද්දී කතා කරන්නේ නැතුව බැරි සංකල්පයක් තමයි මේ ස්වර්ණමය අනුපාතය. එහෙමත් නැත්නම් ගෝල්ඩන් රේෂියෝ කියලා කියන්නේ. ගෝල්ඩන් රේෂියෝ. ඔබට අපේ අවට පරිසරය බලන්න පුළුවන්. අපේ පරිසරයේ එක් එක් දකින වස්තු ජීවි වෙන්න පුළුවන්, අජීවි වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම යම්කිසි ජාමිතික රටාවකට නිමවිලා තියෙනවා. ඔව් ඒකට අපි කියනවා සේක්‍රඩ් ජියෝමෙට්‍රි. ඒ කියන්නේ গুপ্ত ජාමිතිය. ඔන්න අපි පටන් ගන්නේ ගණන් පාඩමක් කරන්න නෙමෙයි. සමහරක් අයගේ ඇඟේ හිරිගඩොත් පිපිලා. ඔව් ජ්‍යාමිතිය කියන්නේ ඉතින් කොහොමත් අමාරු විෂයක්නේ ගොඩක් අයට. ඒ වුණාට මේ ජ්‍යාමිතිය තුල සැඟවුණු රහස් ගොඩක් තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි
ඔයා පොඩ්ඩක් කන්නාඩියක් ඉස්සරහට ගිහලා ඔයාගේ මූණ දිහා බලන්නකෝ. ඔයාගේ නහය ඉඳලා ඔයාගේ ඇස් දෙක, මූණ, මේ හැම දෙයකම මේ ගෝල්ඩන් රේෂියෝ කියන එක අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේ ගෝල්ඩන් රේෂියෝ, එහෙම නැත්නම් ස්වර්ණමය අනුපාතය අපේ විශ්වයේ, අපේ මේ වටපිටාවේ ඕනම තැනකදී හොයාගන්න පුළුවන්. ඒක කෘතිම සහ කෘතිමත් එක්ක ස්වභාවිකනෙන්නේ, ස්වභාවික දේවල් එක්කම අපි මිනිස්සු විසින් නිර්මාණය කරපු කෘතිම දේවලුත් තියෙනවා. උදාහරණයක් තමයි මොනාලිසා. මොනාලිසා කියන චිත්‍රය ඇතුළේදී මේ ස්වර්ණමය අනුපාතය ඉතාමත්ම ලස්සනට ගැබ් වෙලා තියෙනවා. ස්වාභාවික දේවල් ගත්තී ගොළුබෙලි කට්ටේ ඉඳලා අන්නාසි මලක ඒ පෙති පිහිටන ආකාරයේ ඉඳලා මන්දාකිනියක් දක්වාම මේ ගෝල්ඩන් රේෂියෝ එක නැත්නම් ස්වර්ණමය අනුපාතය කියන එක අන්තර්ගත වෙලා තියෙනවා. ඒ ගුප්ත ජ්‍යාමිතිය විශ්ව නීතියක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ විශ්ව නීතිය මනුෂ්‍ය විසින් හඳුනාගෙන පවේශන කරලා තියෙනවා. ඉතින් අපි මේ විශ්වය තුළ හඳුනා නොගත්ත දේ බොහොමයි. තාක්ෂණය සහ කලාව එක් වූ තැන අපිට සොයා ගන්න පුළුවන් දේ බොහොමයි. ඉතින් මේ අවස්ථාව ඔයාට ට්‍රයි කරලා බලන්න පුළුවන්. මේක ඔයාට හොඳ අවස්ථාවක්. ඉතින් ඒත් එක්කම කතා කරන්න ඕනේ, ඔයාට දැන් පේනව ඇති අපි දැන් මතුපිට තියෙන දේවල් ගැන කතා කරානේ. ගොළුබෙලි කට්ටක් ගත්තත් එතනත් ස්වර්ණමය අනුපාතය තියෙනවා. එතකොට මේ ඔයාලට පේන්නේ බුවල්ලෙක්ගේ අණ්ඩක්. ඔව්. ඉතින් ඒකත් කවාකාර විදිහට රෝල් වෙලා එහෙම තමයි තියෙන්නේ. ඉතින් මේකට තමයි ගෝල්ඩන් රේෂියෝ කියන්නේ. බලන්නකෝ, හිතන තරම් අමාරු නෑ. මේ විශ්වය හරිම සරලයි. හැබැයි හරියට නොදැක්කොත් මේ විශ්වය කියන විශ්වය අපිට හඳුනගන්න හරි අමාරු දෙයක් වෙනවා. අනිවාර්යයෙන්ම විශ්වය අපි හඳුනගන්න තරමට අපි පරිසරයට, විශ්වයට සමීප වෙනවා. මේ ගෝල්ඩන් වේශ්‍යයක මනුෂ්‍යයා හඳුනාගත්තට පස්සේ මනුෂ්‍යයා පරිසරය ගැන, විශ්වය ගැන වෙනත් කෝණයකින් දකින්න ඉගෙන ගත්තා. විශ්වයේ පරිසරය මනුෂ්‍යයාට මතක් කරලා දෙනවා ඒ විශ්වය සහ පරිසරයත් තමන්ගෙම කොටසක් බව. ඒක මනුෂ්‍යයාගේ මුහුණත්, දකින සුලිකුණාටුවත්, මන්දාකිණියත් එකම අනුපාතයකට පිහිටලා තිබීම මනුෂ්‍යයාට මතක් කරනවා තමන් කියන්නේ ඒ මහා විශ්වීය නිර්මාණයේ කොටසක් බව. ඔව්, මම මෙතනදී කතා කරන්න කැමති අපිට මේ විනාශය කියන එකත් ගෝල්ඩන් රේෂියෝ තුලින්ම දැක ගන්න පුළුවන්. කුණාටු කියන්නේ හොඳ දෙයක් නෙමෙයිනේ. ඒ වගේම තමයි මුහුද ඇතුලේ භූකම්පන වෙද්දී එතනත් ඇති වෙනවා මේ ගෝල්ඩන් රේෂියෝ එකත් එක්කට ඒකට සම්බන්ධ වෙන ලස්සන රටාවක්. ලස්සන වුණාට හිතන තරම් වැඩේ ලස්සන නැහැ. විනාශය, මහා සුලිකුණාටුව විනාශය තුලත් සොබාදාම මේ ස්වර්ණමය අනුපාතයට තමයි හැසිරෙන්නේ. අපේ අතීතයේ ඉඳලා එන කියමනක් තියෙනවා. මේක කියන්නේ ප්‍රසිද්ධ දාර්ශනිකයෝ. එයාලා කියනවා අනාගතයේ වෙද්දී අපේ සමාජය තුළ තියෙන ආචාර ධර්ම පිරිහිලා යනවා මේ තාක්ෂණය නිසා කියලා. හැබැයි ඇත්තම කිව්වොත් මේක බොරුවක්. මොකද මේ තාක්ෂණය කියන එකම පාවිච්චි කරලා අපිට මේ ලෝකයේ, මේ සමාජයේ උන්නතිය වෙනුවෙන් අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඒකේ අනිත් පැත්තට වැඩ කරපු අයත් නැතුවම නෙවෙයි. මට මතක් වෙනවා පහුගිය කාලේ ඊශ්‍රායලය ගැන අපි කතා කරද්දී ඒ රටේ යුද්ධ තිබුණා. ගොඩක් වෙලාවට විනාශකාරී දේවල් තාක්ෂණය භාවිතා කරලා මිනිස්සුන් මිනිස්සුන් විනාශ කළා. හැබැයි ඔබලා දන්නවද, ඊශ්‍රායලය කියන්නේ නාගරික ගස් නිර්මාණය කරපු රටක්. නාගරික ගස් කියන්නේ මොනවද කියලා මම පොඩ්ඩක් හඳුන්වන්නම්. නාගරික ගස්, නාගරික පරිසරයක් දිහා අපි බලද්දී ගොඩනැගිලි පිරීලා ගස් වවන්න කිසිම ඉඩක් නැහැ. නමුත් බස් ස්ටෑන්ඩ් එක, එහෙමත් නැත්නම් බස් නැවතුම් පොලක ඔවුන් ඇල්ගී වගා කරනවා ජලය මත. මේ ඇල්ගී ප්‍රභා සංශ්ලේෂණය කරන නිසා මේවත්
ගස් විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ තාක්ෂණය මනුෂ්‍ය දියුණුවට භාවිතා කරන ආකාරය. අනිවාර්යෙන්. ඒත් එක්කම මේක නරක විදිහට පාවිච්චි කරපු කෙනෙක් තමයි ඔයාලා හැමෝම දන්න ඇඩොල්ෆ් හිට්ලර්. ඔයාලා හැමෝම මෙයා ගැන අහලා ඇති. මොකද එයා ඒ තරම් සුප්‍රසිද්ධ මනුෂ්‍ය ඝාතකයෙක්. ඒ වගේම තමයි මෙයාට සංවේදී කලාත්මක හැකියුත් තිබිලා තියෙනවා. හිට්ලර් ගැන කතා කරද්දී හිට්ලර් කියන්නේ චිත්‍ර ශිල්පියෙක්. චිත්‍ර ශිල්පියෙක් කියනකොට අපිට හිතෙන්නේ හරිම සංවේදී මනසක් තියෙන, පරිසරය ගැන, මිනිස්සු ගැන විවිධ කෝණවලින් බලන එක් මහා දාර්ශනික සංකල්පයක් විදියට. ඔහුගේ ඇස අපි දකින්නේ ලෝකය දිහා බලන කැඩපතක් විදියට. ඒ කලාත්මක ඇසින්ම මිනිස්සු මරන්නත් හිතෙනවා. ඔව්. ලංකාවේ ඉන්න චිත්‍ර ශිල්පිනියක් විදියට මම කතා කරන්න කැමති මේ හිට්ලර්ගේ චිත්‍ර ගැන ටිකක්. හිට්ලර් කොතනකවත් මනුෂ්‍ය රූප ඉතාමත්ම සංවේදී, එහෙම නැත්නම් භාවාත්මක විදියට ප්‍රකාශ කරලා නැහැ. මේ චිත්‍ර තුල, මේ කලාව තුල මනුස්සයා කවුද කියන්නේ, මනුස්සයා කියන්නේ කවුද කියන එක හොඳටම ගැබ් වෙලා තියෙනවා. ඒක ඔයාලටත් දකින්න පුළුවන්, ඒක මටත් දකින්න පුළුවන්. ඒක මේ විශ්වයට ඉතාමත්ම පොදු වුණ කාරණයක්. චිත්‍ර කියද්දී මට මතක් වෙනවා මේ රූප සටහනේ තිබෙන චිත්‍රය. හොඳට බලන්න. මේක ඇන්දේ කවුද කියලා මල්කිට මතකද? ඔව්, වින්සන් වැන් ගොග්. ඔයාලට අහලා පුරුදු නැති. මොකද මෙතන චිත්‍ර කරන අය, චිත්‍ර අඳින අය ඉන්න පුළුවන්නේ. ඉතින් මේ වින්සන් වැන් ගොග් ඉතාමත්ම සුප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඔයාලා දැකලාදී මේ චිත්‍රය. වින්සන් වැන් ගොග් කියනකොට අපිට මතක් වෙන්නේ චිත්‍ර ශිල්පියෙක් විතරක්ම නෙමෙයි. මේ වින්සන් වැන් ගොග් කියන පුද්ගලයා ඉතාමත්ම දරුණු ලෙස මානසික ආතතියට ලක් වෙලා හිටිය පුද්ගලයෙක්. මානසික ආතතිය. අපි කතා කරද්දී මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයෙක්ට පරිසරයේ තියෙන දේවල් හරි ඍජු කෝණයකින් කෙලින් බලන්න බෑ. ඔව්. ඒක නිසා එයාට පේන විදිහට තමයි එයා මේ චිත්‍රය සිතුවම් කරලා තියෙන්නේ. ඒක අපිට නිකන් බලපුවාම චලනය වෙනවා වගේ දෙයක් පේනවා. මොකද ওই චිත්‍රය ඇඳපු වින්සන්ට් වැන් ගොග් ඕක අඳින්නෙත් ඒ චලනය වෙනවා වගේ දකින එයාගේ ඇස් දෙකෙන්, එයාගේ දෘෂ්ටි කෝණයෙන්. අනිවාර්යයෙන්ම මතක් කරන්න කැමතියි මේ චිත්‍රයේ ඇඳ රාත්‍රියේ වින්සන් වැන් ගොග් සියදි විනාසා ගත්තා. මේ චිත්‍රය ඔයාලාට දැකලා පුරුදු ඇති. මොකද මේක ලෝක ප්‍රසිද්ධ පින්තූරයක්, පෝට්‍රේට් එකක්. self portrait කියලා අපි මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. තමා විසින්ම තමා වැඳීම. ඔව්. එතකොට මෙතනදී මේක මෙච්චර විශේෂ වෙන්න හේතුවක් තමයි වින්සන් වැන් ගොග් එයාගේ රූපය කොළයක් මත සිතුවම් කරන්න එයා පාවිච්චි කරන්නේ කණ්ණාඩියක්. මෙයා කණ්ණාඩිය දිහා බලලා එයාගේ මූණ හොඳට මතක තියාගෙන එයා එයාගේ අත් දෙකෙන් එයා දකින විදිහට මේ විදිහට පෝට්‍රේට් එකක්, එහෙම නැත්නම් එයාගේ පින්තූරයක් එයා අඳිනවා. මේ චිත්‍රය දිහා බලද්දී ඔබට ඔහුගේ මානසික තත්වය හොඳින් අඳුන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් චිත්‍ර ශිල්පියෙක් චිත්‍ර අඳිනකොට හෙලවෙන්න අඳින්නේ නැහැනේ. ඔහු ඉතාමත් පහසු ලෙස, ඉතාමත් පැහැදිලි ලෙස තමන්ගේ හැඩතල, තමන්ගේ රේඛාවන් පාවිච්චි කරනවා. වින්සන් වැන් ගොග් මේ චිත්‍ර අඳිනකොට ඔහුට රේඛාවක් කෙලින් අඳින්න, කෙලින් දකින්න බැහැ. ඒ නිසාම ඔහු තමන්ගේ රූපයත් සෙලවෙන පුද්ගලයෙක් ලෙස, අසහනකාරී මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් ලෙස අඳිනවා. අනිවාර්යෙන් අපි සිතුවම් කරන දේවල් තුල, අපි අඳින ඉරක් තුල, අපේ ලියන අකුරක් තුල, අපේ කලාව, අපේ හැකියාව, ඒ වගේම අපේ සිතේ මොනවාද තියෙන්නේ කියලා අනිවාර්යෙන්ම සටහන් වෙලා තියෙනවා. ඔව්. මෙන්න හිට්ලර් ඇඳපු චිත්‍රය. ඔව්. අපි කලින් කතා කරාට ඔයාලට බලන්න බැරි වෙන්නේ නැති මේ තියෙන්නේ හිට්ලර් ඇඳ චිත්‍රයක්. එයාගේ වර්ණ සංකලනය තුළින් ඔයාලට දෙයක් හිතන්න පුළුවන්නේ. විශ්වයේ තියෙන දේවල් අපිට හඳුනගන්න පුළුවන්.
හරියට ගෝල්ඩන් වේශ්‍යෝ එක වගේ. මනුෂ්‍යයා කියන්නේ මේ විශ්වයේම නිර්මාණයක්, විශ්වයේම කොටසක්. විශ්වේදියා දකිද්දී, විශ්වේදියා බලද්දී අපිට අපිවම තේරෙනවා. අපිට අපිවම හඳුනගන්න පුළුවන්. මේකත් විශ්වයේ තියෙන එක් නිර්මාණයක්. මනුෂ්‍යගේ ජීවිතය තුළ තමන්ට එන ප්‍රශ්නත් ඒ විදියටම විශ්වයෙන්ම ලැබෙන දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. ඔහු අනිවාර්යෙන්. මොකද මේ විශ්වය හැදිලා තියෙන්නේ අපි අපේ මනසින් දකින විදිහට. අපි තමයි මේ ලෝකේ දකින්නේ, අපි තමයි මේ ලෝකේ හදාගෙන තියෙන්නේ. අපි පෙර ඇසුවිරු දේවල් තමයි වර්තමානයේ කතා කරන්නේ. වර්තමානයේ අලුතෙන් හොයාගන්නේ අපි ඉස්සර ඉඳලම දැනගෙන හිටිය විශ්වය විසින් හදන දේවල්. අනිවාර්යෙන් අපි ගෝල්ඩන් වේශයක ගැන කතා කරා, චිත්‍ර ගැන කතා කරා, හිට්ලර් ගැන කතා කරා. අපේ කල්තාවේ අරමුණ මොකද්ද? අරමුණ කලාව, විද්‍යාව, මේ විශ්වය කියන දේ එකම නීතියක් යටතේ තියෙනවා. ගෝල්ඩන් වේශයක කියන්නේ গুপ্ত ජාමිතික අනුපාතයක් විතරක් වෙන්න පුළුවන්. යම්කිසි හේකින් ඒක කිසිම පළකට නැති අයක් වෙන්නත් පුළුවන්. නමුත් ඒකෙන් ඔප්පු වෙනවා අපි හැමෝම මේ එකම විශ්වයට බද්ධ වෙලා කියලා. ඉතින් අපේ කතාව අසා සිටියට ඔබ සියලු දෙනාටම ස්තුතියි. ස්තුතියි. Music Therapy Association. එතකොට අපි මේ ඇසෝසියේෂන් එකේ ඉන්නේ, අපි මේ සංගමයේ ඉන්නේ ඔයාලා වගේම ඉගෙන ගන්න, ඒ වගේම පාසල් යන අය වගේම වැඩිහිටි පිරිසකුත් අපි එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ හුස්ම කියන මේ ප්‍රෝග්‍රෑම් එක, මේ ඉවෙන්ට් එක කරපු අපි මියුසික් තෙරපි ඇසෝසියේෂන් එක, එහෙම නැත්නම් සංගීත චිකිත්සක සංගමය. ඉතින් ඊළඟට අපි බලමු අපේ මෙහෙවර සහ දැක්ම කියන්නේ මොකක්ද කියලා. අපේ දැක්ම තමයි සංගීතමය හැකියාවන් තුළින් මානසික හා කායික සුවතාවය. සංගීතය කියන්නේ අපි ඕනම කෙනෙක්ට දිව්‍යෝ සුවක්, තාවකාලික හෝ ස්ථීර වශයෙන් අපිට සැනසුමක් ලබා දෙන්න පුළුවන් දෙයක් තමයි මේ සංගීතය කියලා කියන්නේ. සංගීතය කිව්වට මෙතනට අදාළ වෙන්නේ, මෙතනට ඇතුළත් වෙන්නේ විවිධ වූ සංඛ්‍යාත. මේ සංඛ්‍යාත තුළින් අපිට විවිධ වූ බලපෑම් කරන්න පුළුවන්. ඉතින් මේ විවිධ වූ බලපෑම් තුළ ඉතාමත්ම හොඳ ප්‍රතිඵල නෙලා ගන්න තමයි අපේ බලාපොරොත්තුව. එතකොට අපේ මෙහෙවර ශ්‍රී ලංකාව තුළ සමාජීය ගැටලුවක් බවට පත්වමින් පවතින අධික කෝපය, මානසික අවපීඩන තත්ත්ව, විෂාදය අමතක වීම ආදී රෝග සඳහා සංගීතය තුළින් කළ හැකි සේවාවන් පිළිබඳව හඳුනා ගනිමින් ඒ හරහා දැනෙන සංවේදනයන් ඔස්සේ මොළයේ රසායනික සංගීතය වෙත බලපෑම් කර සමාජයේ මනා සංයමයකින් යුතු මානසික හා කායිකව නිරෝගී පිරිසක් බවට පත්කිරීම ශ්‍රී ලංකා සංගීත චිකිත්සක සංගමයේ මෙහෙවරයි. එතකොට ඔයාලා බලන්න ඇති අද අපි කරපු වැඩෙත් අපිට අරමුණක් තිබුණා. අරමුණු නැතුව කවදාවත් ජීවිතේ ජය ගන්න බෑ. ඉතින් සර සුසංයෝගයක භාවාත්මක අඩහැරය ඔස්සේ උද්දීපනය වන්නා වූ චිත්ත ධ්වනියන් හරහා හදවතට පණ දෙන ප්‍රතිකාරමය මෙහෙවර හුස්ම. සංගීත චිකිත්සාව කියන්නේ මොකක්ද කියලා අපේ ලංකාවේ අයට හොඳ අයිඩියා එකක් නෑ. ඒ කියන්නේ හොඳ අදහසක් නෑ. ඉතින් ඒ ගැනත් මං දැන් ටිකක් කතා කරන්නම්. සංගීත චිකිත්සාව කියන්නේ මං ඔයාලට කලින් කිව්වා වගේ දිව්‍යමය ඔසුවක්. අපි අපේ ඉතිහාසය තුළ ඉඳන් එන ගමන් මාර්ගයේදී ප්‍රාගෛතිහාසික යුගයේ පටන් වර්තමානයේ දක්වා සමාජයට කතා කරන්න පුළුවන් වුණ, සංනිවේදනය කරන්න පුළුවන් වුණ මාධ්‍යයක් තමයි මේ සංගීතය කියලා කියන්නේ. සංගීතය තුළින් අපේ මොළේ
රසායනික සංගීතය වෙනස් කරන්න පුළුවන් කියලා මේ වෙද්දී අධ්‍යයනය මගින් හොයාගෙන තියෙනවා. ඉතින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මේ ළඟදිත් එහෙම පරීක්ෂණයක් කරලා තිබුණා. මං ඒකේ රිසල්ට් එක ඔයාලට කලින්ම කිව්වා. ඒ කියන්නේ සංගීත චිකිත්සාව මිනිසෙක්ගේ මොළයට ඉතාමත්ම තදින් බලපෑම් කරන්න පුළුවන් දෙයක්. අපි මොනවද කරන්නේ? ඔයාලට ලොකු ප්‍රශ්නයක් ඇති, අපි කොහෙන්ද කොහොමද මෙතෙන්ට ආවේ කියලා. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ අපි හැමෝටම අරමුණු තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ මියුසික් තෙරපි ඇසෝසියේෂන් එකේ අපිටත් අරමුණු තියෙනවා. අපි මේ සමාජයට සේවයක් කරන්න, මේ ලෝකය වෙනුවෙන් සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක කවුද ඉන්නේ? ඔයාලට ඒකත් දැනගන්න කැමති ඇති. ඔයාලා දන්නවා ලංකාවේ සුප්‍රසිද්ධම ගායකයෙක් වෙන චරිත අතලගේ. එතකොට මේ චරිත අතලගේ මහත්මත් අපි එක්ක මේ වන විට අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ වගේම තමයි සංගීත චිකිත්සක ප්‍රභාත් ඒකනායක මහතා, ඒ වගේම මහාචාර්ය දයාරෝහණාතු කෝරළ මහතා වගේ විශාල පිරිසක් අපිත් එක්ක මේ ලංකාව පුරාම එකතු වෙලා ඉන්නවා. ඉතින් මං ඔයාලටත් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න, සංගීතයට ආදරය කරන, ඒ වගේම සමාජයට ආදරය කරන ඔයාලා වෙනුවෙන්ම හැදුණු සංවිධානයක්, එහෙම නැත්නම් සංගමයක් තමයි මේ මියුසික් තෙරපි ඇසෝසියේෂන් කියලා කියන්නේ. එහෙනම් ගොඩක් ස්තුතියි.